හොඳයි ස්වාමීන් වහන්ස යම් සමාධීන් වලට සමවැදෙන ඒ වගේම බුදුබව ප්‍රාර්ථනා කරන උත්තමයෙකු සත්කමකට භාජනය වීමෙන් පස්සේ සිහි නොලබා මිය ගිය හොත් එහෙම උත්තමයෙක්ගේ වුණත් සත්කමක් කරන වෙලාවේ හෝ වේවා අනතුරක් කරන වෙලාවේ හෝ වේවා සිහිය නැතිවීමට පෙර සිහිය නැතිවීමට යන මොහොතේ සකස් වෙන අවසාන චුතිසිත කුසල් සිතක් වෙනවා උනාසේ පුහුණු කරපු දෙයක් තියෙනවා තේරෙනවද උනාසේ සීලය පරිපූර්ණ නම් සද්ධාව පරිපූර්ණ නම් මෛත්‍රිය පරිපූර්ණ නම් ඒ පරිපූර්ණ වූ සද්ධාව සීලය මෛත්‍රිය තුලින් සිහිය නැති වෙන අවසාන මොහොතට සකස් වෙන චුතිසිතට කුසල් සිතක් තමයි සකස් වෙන්නේ නමුත් සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැත්නම් අපිට සාතිකයක් දෙන්න බෑ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ තේරෙනවද බුදුරජාණන් වහන්සේ සාතිකයක් දෙන්නේ නැහැ තේරෙනවද මොකද අර අසීදිසි දාණය දුන්න මල්ලිකා විසම අච්චර දන් දුන්න සද්ධාව තුල හිටියා නමුත් නෝන අවසාන මොහොතේ දුකකට වැටෙනවා තේරෙනවද නමුත් සෝවාන් ඵලයට පත් වෙච්ච නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සාතිකයක් දෙන්නේ නැහැ නමුත් ಗುಣදහම් පුහුණු කරලා ಗುಣදහම් තුල පරිපූර්ණභාවයට පත් වෙච්ච කෙනෙක් සිහිය නැති වෙන මොහොතට අදාළව සකස් වෙන අවසාන සිතේදී උන්වහන්සේ කුසල් සිතක් මතු කරගන්න දක්ෂ වෙනවා තේරෙනවද ඒක මට 100% කියන්න බෑ නමුත් ඒ කුසල් සිත මතු වුණා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේලා අපවත් වෙන කෙනා හෝ මිය යන කෙනා හෝ සස්වික දිව්‍ය තලයක උප්පත්තිය සාක්ෂාත් කරගන්න තේරෙන ඒක සිහිසන්න නැතිවන්න ඕන තේරෙනවද දැන් රහතන් වහන්සේ කෙනෙක් වුණත් අර විදියට මං කිව්වේ විදියට සිහිසන්න පිරිනිවි යන්න පුළුවන්